කරකොල දන්දුන් කතාව හෙළදිව ගිරිවා ජනපදෙහි බයක් උපන් කල්හි පිරිසිදු සීලෙන් යුත් භාවනානුයෝගී වූ ශාන්ත සිත් ඇති භික්ෂුන් වහන්සේලා සද්දෙනෙක් චෛත්‍ය වන්දනාවේ යාමට අදහස් කළහ. එසේ සිතූ උන්වහන්සේලා එකගව පාත්‍රා සිවුරු රැගෙන මහමගට බැස්සාහ. ආහාරයෙන් පීඩිතව යනේ භික්ෂුන් වහන්සේලා දුරදීම කිරි වෙහෙර දුටුවාහ. එය ගමකෑ සිතා පුන්න වෙට්ටිලු ගමට පැමිණියහ. එහි පිඩුපින් සෑසිරෙන උන්වහන්සේලාට ඒ මිනිසුන් අතහැර ගිය ගමක් බවත් එකම මහලු දුගී ස්ත්‍රියක් කරකොල කමින් එහි ජීවත්වන බවත් දකින්නට ලැබුණි. ඒ භික්ෂුන් වහන්සේලා ඇත පැමිණ සිටි විට ඕතුමෝ ඒ සත්නමට කරකොල තම්බා දුනි. නැවත තමා සඳහා කරකොල කරන්නට ගිය විට පොළඟෙක්කෑ දස්ත කළේ. එයි මරණයට පත් ඕතුමෝ දඹදිව පාටලී පුත්‍රයේ උපනි. ඕ 40 කෝටියක් ධනය ඇති සිටුවරයෙකුගේ දුවක් වයිපද සුවසේ වැඩුණි. ඒ භික්තුන් වහන්සේලා ගව 64ක් ගමන්කොට මැහැල්ලියගේ කරකොල අනුභව කළහ. නැවත සූසට ගව්වක් ගමන්කොට මාගමදී දන් වැළඳූහ. එතැනින් 28 ගව්වක් ගොස් නැවුතොටේදී අනුභව කළහ. මෙසේ යම්තන් ආහාරයකින් යැපෙමින් ගොස් නැව් නැග මූදෙන් එතරට වැඩියහ. ඉක්බිති ක්‍රමයෙන් ගම්නියංගම් පසු කරමින් ගොස් අවුරුදු 16ක් ගත වූ පසු පැළලොප් නුවරට පැමිණියහ. එහි පැමිණි උන්වහන්සේලා පෙරවරු කාලේ සිවුරු පුරවා පාත්‍රා අත්වලින්ගෙන වීතියට බැස්සාහ. ඒ අවස්ථාවෙහි රූප සම්පන්න වූ යතෝක්ත සිටු දුව උඩු මහලට නැගී කවුලුව විවෘත කොට වීතිය දෙස බැලීය. එසේ බැලූ සිටු දුවට ප්‍රියශීලී දක්ෂිනාර වූ භික්ෂුන් වහන්සේලා දකින්නට ලැබී ජාති ස්මරණ ඥානය ඇති විය. පෙර තමා කරකොල දන් දුන්නේ මේ භික්ෂුන් වහන්සේලාට දැනගත් ඕතුමෝ දාසියක් අමතා මේ භික්ෂුන් වහන්සේලා මේ ගෙට කඳවාගෙන එවයි කීය. ඒ දාසිය වහා ගොස් භික්ෂුන් වහන්සේලාට ගෞරව දක්වා ස්වාමීනි මේ සිතානන්ගේ දියන වහන්සේට මේ ගෙට වඩිනසේ ආරාධනා කෙරේ යයි කීය. එවිටේ භික්ෂුන් වහන්සේලා සොඳුරාපි ආගන්තුකයෝ වෙමි. මේ නුවරට ප්‍රථම වාරයේ මෙයයි. අදම මෙහි පැමිණි අපි අඳුරන්නේක් මෙනුවර නැතයි කීය. දාසිය හැරේ ගොස් උන්වහන්සේලා කී දේ සිට දුවට දැන්වීය. එවිට ඕතුමෝ මා උන්වහන්සේලා හඳුනන බව කියවයි කියා දාසිය නැවත පිටත් කළාය. ස්වාමිනියගේ කීම ඇසු ඒ දාසිය නැවත භික්ෂුන් වහන්සේලා වෙත ගොස් මෙසේ කීය. ස්වාමිවරුනි, ඔබ වහන්සේලා නොදන්නා නමුත් සිටුදු ඔබ වහන්සේලා හොඳින් හඳුනායි. එබැවින් ඇයට අනුකම්පා පිණිසේකට වඩනු මැනවයි ඒ භික්ෂුන් වහන්සේලා ආරාධනාව පිළිගෙන ඒගෙට ඇතුල් වූ ආසනවල හිඳගත්. ප්‍රණීත ආහාර වළඳවා පාත්‍ර සේදු පසු සිටුදුව මෙසේ කීය. ස්වාමිවරුනි, ඔබ වහන්සේ බොහෝ දුර සිට පැමිණියාහ. අතරමඟදී දුකකට පත් නොවූවාහුද? ලංකාද්වීපයේ බුදු සසුන බැබළෙමින් පවත්නේද? ඔබ උප්පත්තියෙන් තරුණය. බොහෝ දුර තිබෙන රටක ප්‍රවෘත්ති විචාරන්නේය. අපද හොඳින් දනි. මේ කරුණ අපට විස්තර කොට කිව මැනවි. භික්ෂුන් වහන්සේලා කීහ. ස්වාමීනි, මෙන් පෙර ආත්මෙහි මම වේසී ගම විසුවෙමි. කරකොල තම්බා ඔබ වහන්සේලාට දන් දුනිමි. ඔබ වහන්සේලාට කරකොල දී නැවත කොල කඩන්ට ගිය මම සරපයෙකු විසින් දස්ත කරන ලද බැවින් ඒන් චුතව මේ සිටු කුලෙහි ඉපිද හැම සම්පත්තියෙන් යුක්තව හැරෙමි. ලුණු නැති, තෙලෙන් බැදීමක් නැති කරකොල දම් පිළිගැනීමට යෝග්‍ය තැන්හිදී මම මේ සැපතට පත්වීමි. මට කිසිවකින් අඩුවක් නැත. මෙසේ දක්ෂිනාරයන් කෙරෙහි දෙන ලද ස්වල්ප වූ දානයත් සාරවත් කුමරක වැපරූ ධාන්‍යමෙන් මහත් ඵල උපදවයි. ඕතුමෝ ඒ භික්ෂුන් වහන්සේලාගෙන් එක් එක් නමට නැලි 4ක් පමණ වූ රන්මල්ද, සුවඳ කුඩු, විලවුන් සාදලිංගම් සුවඳ දුම්කුඩු, පහන් තෙල්,
ආදීද බෝධි පූජාව සඳහා දුනි. ගැල්වල පෙර වූ මාර්ගෝපකරණද මිනිසුන් සමග යැවීය. මහා බෝධින් වහන්සේ වැඳ හැරි ආයේ භික්ෂුන් වහන්සේලාට ජීවිතාන්තය දක්වා උපස්ථාන කළාය. ඒ සත් නමද රහත් බවට පැමිණ එහිදීම පිරිනිවන් පෑහ. සිටු දුවනියත් ජීවිතාන්තය දක්වා කුසල් කොට දෙව්ලොව උපනිය.